රොබෝතාක්ෂණය නෑ කියන්න පුළුවන් තැනක් අද වෙද්දි බොමඩු යුද පිටියටත් ඒක එහෙමම තමයි මේ ටැලෝන් රොබෝ බවුලට අවිගබඩාවල සුවිශේෂී තැනක් හිමි වෙන්නේ ඒකයි බිම්බෝම්බ වලලන්න ඉවත් කරන්න වගේම මානුෂීය මෙහෙයුම්වලදී මේ රොබෝ ගොඩක් උදව් වෙනවා ඉරාකයේ සහ අෆ්ගනිස්තානයේ වගේ බොහොම දරුණු ගැටුම් කලාපවල පවා දූත මෙහෙවර වගේ බොහොම වැදගත් දේවල් දැනටමත් මේ රොබෝ කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි බොස්ටන් මැරතන් බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් හොයාගන්න ටැලෝන් රොබෝ පවුල අතිමහත් දායකත්වයක් ලබා දීලා තියෙනවා මේ කියන සුවිශේෂී ටැලෝන් පවුලට අලුතින්ම එකතු වෙන සමාජිකය තමයි සී ටැලෝන් ගොඩබිම විතරක් නෙමෙයි ජලය තුලත් යන්න පුළුවන් වෙන විදියටයි මේ රොබෝ ඩිසයින් ප්‍රෙෂර් සෙන්සර්ස්, GPS, නැවිගේෂන්, නයිට් විෂන් වගේ හැකියාවන් සහ නවීන තාක්ෂණයන්ගෙන් මේ රොබෝ බලගෙන වෙනවා. දවසින් දවස දියුණු වෙන රොබෝ තාක්ෂණයත් එක්ක විවිධාකාරයේ සටන් මෙහෙයුම් වලට ගැලපෙන්න සන්නද්ධ රොබෝරු නිර්මාණය වෙනවා. මේ විදිහට හැදෙන යන්ත්‍ර අලුත්ලුත් මෝස්තර වලින් වගේම ප්‍රබල හැකියාවන් ගෙනුත් සමන්විත බව අපි ඔබට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඔය කියපු විදිහේ එක්කෙනෙක් තමයි පිට්බුල් රිමෝට් කන්ට්‍රෝල් ආයුධ ගබඩාව. මිලිමීටර 7-12 ප්‍රමාණයේ මැෂින් ගන්, මිලිමීටර 40 ස්වයංක්‍රීය අද්බෝම්බ විදිනය. ඇතුළුව ප්‍රබල ආයුධ බොහොමයක් මේ රොබෝට සවි කරන්න පුළුවන්. පිට්බුල්ගේ නෙක්ස්ට් ලෙවල් එක විදියටයි ඩොගෝ අපිට හම්බෙන්නේ. කිලෝග්‍රෑම් 10ක් බරමේ ඩොගෝට මිලිමීටර 8ක පිස්තෝලයක් සහ වර්ණ 8ක වීඩියෝ කැමරා ඇතුළත් වෙනවා. පඩිබෙලක වුණත් බොහොම අපූර්වට යන්න පුළුවන් මේ රොබෝගේ කාර්යභාරය වෙන්නේ සොල්දාදුවන් ආරක්ෂා කිරීම. මොබයිල් ෆෝන් එකක වගේ 2-way communication පහසුකම තියෙන නිසා ප්‍රාණඅපකරුවන් ගලවා ගැනීම වගේ මෙහෙයුම් වලටත් ඩොගෝ උදව් කරගන්න පුළුවන්. සංග්‍රහය අමුදා රොබෝරු නිෂ්පාදනයේදී තවත් ඉදිරියෙන් ඉන්න සමාගමක් තමයි ghost robotics. ඔවුන් වැඩියෙන්ම ජනප්‍රිය වෙන්නේ මේ විදියට සුනකයින්ට සමාන රොබෝරු නිෂ්පාදනය සම්බන්ධව. Vision 60 ඒ අතරින් එකක්. කිලෝග්‍රෑම් 51ක් බර මෙයාට තප්පරයට මීටර 3ක උපරිම වේගයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි කඩිසරකම සහ දරා ගැනීමේ ශක්තියත් බොහොම ඉහළ මට්ටමක තියෙන නිසා ඕනිම කාලගුණික තත්ත්වයකට භූෂමතාවයකට අනුවර්තනය වීමේ සුවිශේෂී හැකියාවක් මෙයාට තියෙනවා. Ghost Robotics සහ SWORD International සමාගම් ඒකාබද්ධ වීමේ Special Purpose Unmanned Rifle SPUR පද්ධතිය නිර්මාණය කරන්නේ. මිලිමීටර 6.5ක Creedmoor රයිෆලයකින් සන්නද්ධ මේ ස්වයංක්‍රීය රොබෝ සුනකය අති නවීන තාක්ෂණය හමුදා හැකියාවනුත් බොහොම අපූර්වව නියෝජනය කරනවා. තවමත් සටන් අත්දබල්ල නැති වුණාට SPUR පද්ධතිය එයාගේ ක්‍රියාකරුවන්ට ලොකු ආරක්ෂාවක් ලබා දෙන බව නම් විශ්වාසයි. මෙතෙක් වෙලා අපි කතා කරේ ප්‍රමාණයෙන් තරමක් කුඩා රොබෝරු ගැන. මට් කියන්නේ සාමාන්‍ය යුද ටැංකියකට ප්‍රමාණයෙන් බොහෝ දුරට සමාන මිලිටරි රොබෝ කෙනෙක්. මෙයා සෙමි ඔටෝනෝමස්, ඒ කියන්නේ අර්ධ ස්වයංක්‍රීය බවයි අපිට දැනගන්න ලැබුණේ. M240B සහ M2 කියන මැෂින් තුවක්කු වලට අමතරව බෝම්බ දියත් කරන්නත් මේ රොබෝට පුළුවන්. මේ විදිහට සන්නද්ධ රොබෝරු දියුණු කරන්නේ හමුදා බටේන් යුද කටයුතු වලින් ඈත් කරන්න නෙමෙයි. ඇත්තටම මුල් කාලෙදී මේ විදිහේ යන්ත්‍ර නිර්මාණය වෙන්නේ වැඩි වශයෙන් බෝම්බ නිෂ්ක්‍රිය කරන වැඩවල. කොහොම නමුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක එතනින් එහාට ගිය මෙහෙයුම් වලට අද වෙද්දී මේ වගේ නවීන රොබෝවරු යොදා ගන්නවා. හරිම හුරුබුහුටි රොබෝවෙක් වගේ පෙනුනට මෙයාගේ වැඩේ නම් ඔත්තු බලන එක. ඔත්තු බලද්දී තින් තැනක් නොතනක් නෑ හැමතැනම යන්න වෙනවා. ඒ වගේම හොඳ පෙනීමකුත් තියෙන්නම ඕනේ. ඉතින් ඔය කියන හැමදේම මේ ගාඩ්බොට් රොබෝගේ අන්තර්ගත වෙනවා. අති ප්‍රබල කැමරා පද්ධතියක් සමගින් වැලිගුණාටු තියෙන තැන්, හිමින් වැහිලා ගිය තැන්වල විතරක් නෙමෙයි ජලයේත් හොඳින් පීනන්න පුළුවන් හැකියාවක් මෙයාගේ තියෙනවා. තමන්ගේ අවට නිරීක්ෂණය කරන එක තියෙන අනතුරු මොනවාද කියලා දැනගන්න එක ඕනිම හමුදාවකට බොහොම වැදගත් දෙයක්. ඉතින් සතුරු හමුදාවලට කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වෙන විදියට ඒ වැඩේ කරන්න මේ රොබෝට පුළුවන්.